හිතවත් මිත්‍රෝනි අපි සාමාන්‍යයෙන් දහම් පාසල් යන කාලේ අහලා තිබුණේ මහානකමක් කියලා කියන්නේ මොකුත් නැති හිඟනකමකට. නමුත් අද වෙනකොට තත්ත්වය වෙනස්. අද වෙනකොට සමහර පන්සල් බයිස්කෝප් මඩු, සමහර ඒවා ගෑරේජ්, තවත් සමහර ඒවා අද වෙනකොට බයිස්කෝප් මඩු බවට පත් වෙලා තිබෙනවා. මීටත් එහා ගිය කතාව තමයි තවත් සමහර පන්සල් ගණිකා නිවාසය වෙලා තිබෙනවා. මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. විශේෂයෙන්ම බුද්ධ දර්ශනය පිළිබඳ කිසිදු හැඟීමක් නැතුව සිවුර යුනිෆෝම් එකක් කරගෙන හම්බ කරන හාමුදුරු සෙට් එකක් අද රටේ ඉන්නවා. එදා සෝම හාමුදුරුවෝ දේව විශ්වාසයට දරුණු ලෙස පහර දීලා එහි තිබෙනා වූ බරපතලකම සහ ජරාජීර්ණකම පෙන්වා දීම නිසා උන්වහන්සේ ජනප්‍රිය වුණා. හැබැයි උන්වහන්සේගේ මිනිහ කරේ තියාගෙන නිදහස් චතුරස්‍රයට ගෙනල්ලා අවමගුල කිරීමෙන් පස්සේ ඒ හාමුදුරන්ගේ නම විකුණන් කාලා පාර්ලිමේන්තුවට අතුරුලි රතනවල වගේ සෙට් එකක් රිංගුවා. ඔවුන් අදටත් මේ රටේ දේශපාලනයට කරන්න විශාල හානියක්. මේ වගේම එක ගණගෙඩියක් ඉන්නවා පිටකොටුවේ පොඩු හාමුදුරුවෝ නැත්නම් කොටුවේ හාමුදුරුවෝ කියලා. මේ කොටුවේ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් චූන් එකට කුණුහාරප කියන හාමුදුරු කෙනෙක්. විශේෂයෙන්ම කුණුහාරප කියලා තරුණ තරුණියන්ව පොඩ්ඩක් ටියුන් කරලා ඒ වාසිය ඔහු ලබනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා අද වෙනකොට අපේ භික්ෂුන් වහන්සේලාට තමන්ගම කියලා සවුන්ඩ් සිස්ටම් එකක්, තමන්ටම කියලා වාහනයක්, ඩ්‍රයිවර් කෙනෙක්, ඇනවුන්ස කෙනෙක්, මේ සියලුම දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට සමහර හාමුදුරුවරුන්ට දාන දෙන්න වෙනම හෝටල් තියෙනවා. ඉතින් මේ කාලකන්ණි තත්ත්වේ උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් තමයි මේ කොටුවේ හාමුදුරුවෝ. විශේෂයෙන්ම කොටුවේ හාමුදුරුවෝ ජාතිවාදයේ සහ ආගම්වාදයේ අවුස්සලා ඒකෙත් බඩගෝස්තරවාදී විදියට වාසි ලැබනවායි කියන එක දන්නවා. මේ නිශ්චිත මොහොත වෙන විට ඡන්දයක් පවත්වන අවස්ථාව. මේ කොටුවේ හාමුදුරුවෝ රට වටා ගිහිලා මේ නිශ්චිත මොහොතේ ගෝඨගේ අවශ්‍ය කරන පක්කිලි වැඩ ටික. එහෙම නැත්නම් ජාතිවාදයේ සහ ආගම්වාදයේ අවුස්සලා ඒකේ වාසිය, දේශපාලන වාසිය ගෝඨට දෙනවා වගේම ආර්ථික වාසිය ඔහු ලබා ගන්නවා. මිත්‍රෝනි විශේෂයෙන්ම ඔබ දන්නවා ලංකාවේ ගණිකාවන් ආශ්‍රය කිරීම වරදක් නොවුනත් ගණිකා මඩම් කළමනාකරණය කිරීම අනිවාර්යයෙන්ම වරදක්. කොළඹ අනිවාර්යයෙන්ම කුට්ටනේ කියන මේ වරදට අහු වුණොත් එහෙම අවුරුදු කීපයක් නඩුවාලා එහෙම නැත්නම් පළවෙනි දවසේම වැරද්ද පිළි අරගෙන කුට්ටනේ කියන වරද තමා කළ බව පිළි අරගෙන රුපියල් 50000ක දඩයක් ගවල තමයි ඇඟ බේර ගන්න සිද්ධ වෙන්නේ. මේ වෙනකොට කොටුවේ පොඩි හාමුදුරුවෝ ලංකාවේ ඉන්න සුපරි ගණිකාව ආශ්‍රය කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා අපේ රටේ බහුතරයක් නිලියෝ කියලා කියන්නේ part time නිලියෝ, full time ගණිකාවෝ. මේ ගණිකාවන් සමග සම්බන්ධකම් පවත්වනවා විතරක් නෙමෙයි ඒ ගණිකාවන්ට අවශ්‍ය කරන වෙනත් සමාජ වටපිටාවෙන් ලැබිය යුතු දේවල් ලබා දෙන්නත් ඔහු කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම රස්ත්‍යාදුකාර හාමුදුරු කෙනෙක් විදිහට නැත්නම් බුද්ධාගම රස්ත්‍යාදුකාර තත්වයට පත් කරලා සිවුර තමන්ගේ යුනිෆෝම් එක කරගෙන මේ කරන අදම වැඩේ නිසා දවසින් දවස පිරෙන්නේ ඔබත් මමත් බොහොම අමාරුවෙන් රැකගන්නට උත්සාහ කරන මේ සමාජය. ඒ නිසා මේවැනි පාදලියෝ තේරුම් අරගෙන උපාසකම්මගේ අහිංසක රුපියල 2 එකතු කරලා ඒක ගෙනහිල්ලා ගණිකාවකට පූජා කරලා ගණිකාවට ධන ගහලා දෙකට නැමිලා අනේ මාත්ක තවසරයක් ඉන්නකෝ කියන තරම් මේ කොටුව හාමුදුරුවෝ පීචම් වෙලා තියෙනවා, පාදඩේක් වෙලා තියෙනවා කියන එක කනගාටුවෙන් සඳහන් කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මිත්‍රෝනි මේ ක්‍රමය වෙනස් කරලා මේ රටට ගැළපෙන සමාජ ක්‍රමයක් බිහි කළ හැකි. ඒ සඳහා පෙරමග පෙන්විය හැකි. සැබෑ ආගමික නායකයින් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගලෙන්තර ජයග්‍රහණයක් කමිටුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.